නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. බොහොම උනා පොදු පෙරමුණ තීන්දුව කළ අවසන් එන්නේ ගෝඩාගේ තමයි අපි ඉස්සරහට. දැන් ඔබලා එක නා එක පිළිගන්න අකමැති කියලා දොර කියන්නේ. නෑ දැන් මේමනේ අපි මුලින් ඉඳලම අපිට ප්‍රශ්න ඇති වුණා මේ කිව්වනේ දිගින් දිගටම. සන්ධානය හදනකොට අපි කිව්වා අපිත් එක්කත් සාකච්ඡා කරලා සියලු පක්ෂ එකතු වෙලා සන්ධානය හදමු. අපේක්ෂකයන් නම් කරනකොට අපි කිව්වා සන්ධානය හදලා අපේක්ෂකෙක් නම් කරමු අපි සියලු දෙනාම කැමති වෙන විදියට යම් ශක්තියක් ගන්න. ඉතින් ඒ දෙකම ඒගොල්ලෝ කරා. ඒතකොට ජනාධිපති අපේක්ෂකයාත් නම් කරලා ඉවරයි. සන්ධානෙත් හදලා ඉවරයි. ලකුණත් හදලා ඉවරයි. ඊළඟට අගමැති අපේක්ෂකයාත් මන්දන් නම් කරලා ඉවරයි. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මොකද්ද අපිට ඊළඟට කරන්න තියෙන්නේ කියලා නෑ බැලුවේ දැන් ඉතින් ඒකයි මම කිව්වේ මේ අඩුම තරමේ අපි මේ ද්‍රෝහී වීම වළක්වා ගැනීම සඳහා රටට අපිට පුළුවන් ස්ථාවරත්වයකට එන්න. හැබැයි ඒක ටිකක් දැඩි ස්ථාවරත්වයක් වෙනවා. එක එක්කෙනා ඔය හිතන තරමට මේ ශ්‍රී ලංකාවේ දැන් එන්න ඕනේ. ඔක ඉන්නේ හතර පහ දෙනා. අපිම ගිය කට්ටියනේ කියන්නේ සමහර කට්ටිය. ඒගොල්ලෝම කියනවා දැන් ඔකේ 4යි 5යි ඉන්නේ. ඒගොල්ලන්ට ලැජ්ජාවක් තියෙනවා කියලා මම දන්නේ නැහැ. නමුත් ඒක තමයි කියන්නේ. 4යි 5යි ඉන්නේ එන්න. දැන් ඔක්කොම ඇවිල්ලා ඉන්නේ. ඈ ඉතින් එහෙම අපි සූදානම් නැහැ. පස් දෙනා හරි ඉඳගෙන ස්ථාවරයක ඉඳගෙන අපි වැඩේ කරනවා අනිවාර්යයෙන්. ඒක මේ රටේ ගමේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැමදාම දවස ගන්න මට උදේට 10 15 දිනක් කතා කරා. කතා කරලා හැමදාම උන් කියන්නේ යම් ස්ථාවරයක ඉන්න අපි තනියම හරි ඉල්ලන්න වැඩ පිළ සකස් කරන්න මේගොල්ලෝ හරියට මේ වැඩේ කරන්නේ නැත්තම් කියලා. ඉතින් මම ඒකයි කියන්නේ මේකට අපි එහෙම නොකරන්න මේක පරාජය නොකරන්න අර කිව්වා වගේ UNP එක දිනවීම මේකේ අවසාන ප්‍රතිඵලය බවට පත් වෙනවා. අපි මේ යම් කඩාවැටීමක් සිද්ධ වුණොත් ඒක හින්දා තමයි අපි කියන්නේ අඩුම තරමේ ගෞරවනීය විදිහට අපි මේකට අවසාන විසඳුමක් හොයමු කියලා. ඔය ලාංඡනය පිළිබඳ ප්‍රශ්න තියෙන ඔතනේ. ඒ නිසා මම හිතන්නේ හැබැයි ලෝකෙට ඔය පැත්තකේ තියෙන ලාංඡනයක් ඔය පදින ලාංඡනයෙන් මොකද කරන්නේ? ඒගොල්ලම අතනේ නෑ. එන අන්න එහෙනම් ඉතින් අත දාන්න කියන්නකො. එන අත දාන්න කියන්නේ. අතනේ ඔය උඩේ දාන්න නෑ. ලාංඡනය එහෙම දෙගොල්ලම එකනම් ප්‍රශ්නයක් නැත්නම් අත දාලා ඉල්ලමු. අපි කියන්නේ අපි කියන්නේ අත දාන්නත් එපා. මේ පොහොට්ටු දාන්නත් එපා. වෙන ඕනම එකක් දාගන්න. එතකොට අපිට මොකද හේතුව මම ඔබට කියන්නේ මම ඇහුවේ ඒකයි. පොහොට්ටුව හැර වෙන ලාංඡනයක් ගෙනාවයි කියලා පොදු ජන පෙරමුණේ සහෝදරවරු ගිහිල්ලා UNP එකට කතර ගහන්නේ නැහනේ. ඇත්ත කතාව මේකනේ. ඒ කියන්නේ පොහොට්ටුවේ ලකුණ හැර හරි වෙනත් ලකුණක් ගෙනාවොත් බුලත් කුලයේ හෝ පුටුව හෝ දියමන්තිය හෝ වෙන මොනවා හරි එකක් ගෙනාවොත් ගිහිල්ලා පොදු ජන පෙරමුණේ සහෝදරු කියලා UNP එකට ඡන්ද ගහනවා අපිට මේකට ගහන්න බැහැ කියලා නෑ. හැබැයි පොහොට්ටුවේ ලකුණට ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ කට්ටිය කල්පනා කරනවා පල්ලෙයි ඉන්නේ අපි මේකට ඡන්ද දෙන්නේ නැහැයි කියලා. මොකද මේ දෙකලොකට රණ්ඩු වෙච්චා. ඉතින් ඒකින්ද එහෙම අති මේ කෙරෝලට ගිය මතවාදී ඉන්න පිරිසක් ඉන්නේ. ඒගොල්ලෝ මොකද කරන්නේ ඊළඟට ඒගොල්ලෝ ගිහිල්ලා වෙන තැනකට එක්කෝ කටු ගාලා දායි නැත්තම් වෙන කාටද අපේක්ෂකවට ගහලා දායි සමහර කට්ටිය UNP එකට ගහයි. ඉතින් ඔය වගේ ප්‍රශ්නයක් තියෙන මං හදන්නේ මේ ඔක්කොම ටික එකට එකතු කරගන්න. නැතුව මේ අපේ බෞද්ධ රැකියාව තුරන කොටසක් කඩලා දාන්න නෙමෙයි. ඉතින් ඒකයි මම මේ සටන් කරන්නේ ඒකට වෙන එකට නෙමෙයි.